Aeroflot ශ්‍රී ලංකාවට ගුවන් ගමන් නවතා දමයි. රුසියානු Aeroflot ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ රඳවා ගැනීම සම්බන්ධයෙන් රුසියාව සියා ප්‍රසාදය පළ කර තිබෙනවා. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා අබේ වික්‍රම මහත්මිය ඊයේ රුසියානු විදේශ අමාත්‍යංශයට කැඳවා ඒ බව දැනුම් දී ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී දෙරට අතර මිත්‍රශීලී ද්විපාක්ෂික සම්බන්ධතා කෙරෙහි ඍණාත්මක බලපෑම වළක්වා ගැනීම සඳහා මෙම ගැටලුව විසඳීමට කටයුතු කරන ලෙසද රුසියානු බලධාරීන් දන්වා තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා වෙත බාධාවකින් තොරව පියාසර කිරීමට ඇති අවිශ්වාසය හේතුවෙන් රුසියානු Aeroflot ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදු කරන වාණිජ ගුවන් ගමන් අත්හිටු වීමටද තීරණය කර තිබෙනවා. කොළඹ දක්වා ගුවන් ගමන් සඳහා ප්‍රවේශ පත්‍ර අලවිය තාවකාලිකව නවතා දමන බවද සඳහන් කරන Aeroflot ජුනි 4 සහ ජුනි 5 දිනයන්හිදී කොළඹ සිට මොස්කව වෙත ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මෙම ගුවන් ගමන් වාරවලදී රුසියාවේ සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් මගින් රැගෙන යාමක් සිදු කරන්නේ නැහැ. කොළඹ වාණිජ මහාධිකරණය විසින් පසුගිය බ්‍රහස්පතින්දා රුසියානු Aeroflot ගුවන් යානයට මෙරටින් පිටත්වීම වළකාලමින් පැන වූ වාරණ නියෝගයේ හේතුවෙන් ගුවන්තොටුපළ පරයන්තය ඇසල රඳවා තිබූ එම ගුවන් යානය අද ගුවන්තොටුපළ අංගණයේ දුරස්ථ ස්ථානයක රඳවා තැබීමට පියවරගෙන තිබෙන අතර එහි එන්ජිම ආවරණය කිරීමටද කටයුතු කර තිබෙනවා. Aeroflot ගුවන් යානය මෙරට රඳවා ගැනීම සම්බන්ධයෙන් රුසියානු ෆෙඩරල් ගුවන් ප්‍රවාහන ඒජන්සියේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් නෙරත්කෝ මහතා විසින් කඩිනමින් සහ ප්‍රමාදයකින් තොරව රුසියානු කාර්ය මණ්ඩල සමාජිකයින් සමග Aeroflot ගුවන් යානයට රුසියානු සමූහ ආණ්ඩුව වෙත පියාසර කිරීමට අවසර ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ප්‍රධානියාගෙන් ඉල්ලීමක්ද කර ඇති බවයි වාර්තා වන්නේ.